ලෝක වෙළඳපොලේ ගෑස් මිල ගණන්වල සිදුවන සංශෝධනයන්ට අනුව තම ගෑස් මිල ගණන්වලද සංශෝධනයක් සිදු කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම අද පියවර ගත්තා. ඒ හරහා සිය ගෑස් නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට එම සමාගම පියවරගෙන ඇති අතර නව මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ. නව මිල සංශෝධනයන්ට අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 3690ක් ලෙසයි. කිලෝග්‍රෑම් 5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 40කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1482ක් ලෙස සටහන් වනවා. කිලෝග්‍රෑම් 2.3 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 18කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 694ක් ලෙසයි. මේ වෙනකොට අපි අප්‍රේල් මාසේ, මැයි මාසේ සහ ජූනි මාසේ තුන් පාරක් පිටම අපි ගෑස් මිල අඩු කළා. මිල සූත්‍රයටම සීමා නොවි මිල සූත්‍රයට වඩා පල්ලෙහැන් අපේ සීමාවන් රඳවගෙන ලෝක වෙළඳපොලේ ගෑස් මිල වැඩි වෙන මාසවලදී අඩු ප්‍රමාණයක් ඇනෝම් කරන්නත්, ඒකම අඩුවෙන මාසවලදී වැඩි ප්‍රමාණයක් ඇනෝම් කරන්නත් වගේ කාරණා නිසා. කෙසේ වෙතත් ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයන්ට සමගාමීව ලාබ් සමාගම සිය ගෑස් මිල ගණන් සංශෝධනයක් සිදු නොකරන බවටයි දැනුම් දී ඇත්තේ. ගෑස් මිල මේ අඩු වුණා. මේ කෑම මිල අඩු කරන්න පුළුවන්ද මොකද ඇත්තේ? පරණ මිලට තමයි ආරම්භ තින්නේ. වැඩි කරනවට වැඩි කරා නම් අඩු කරනවට අනිවාර්යෙන් කෑම මිල අඩු කර යුතුමයි. ගෑස් අඩු කරාට වැඩක් නැහැ. ඒවා නිලධාරී ඇවිල්ලා හොයන්නේ. ප්ලේන්ටියක් කියේ සීනි අඩු කරා නේද? ප්ලේන්ටියක් රුපියල් 50යි. ගෑස් මිල විතරක් නෙවෙයි අනිත් බඩු ටිකත් මේ අඩු වුණා නම් බොහොම හොඳයි. රජයෙන් ලබා දෙනවා නම්, සහන ලබා දෙනවා නම්, ඒ සහන ඍජුවම පාරිභෝගික යන ජාතික වැඩපිළිවෙල කදිමැති වර තමයි අද වෙනකොට මේ සියලු දේවල් වෙන්නේ. ගෑස් වල මේ අඩු වෙනකොට අඩු ගන්නේ ප්‍රේන්ජියක්වත් මේ රුපියල් 30 කියලා මිලක් මේක ප්‍රකාශපත් කරන්නේ මේක. මේ අතර ඉන්ද්‍ර මිල සංශෝධනයත් සමග ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන පරිදි බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගනු ලැබුවා. එහිදී 5.07%කින් බස් ගාස්තු අඩු කිරීමට පියවරගෙන තිබුණත් අද වන විට එම බස් ගාස්තු සංශෝධනයේ වාසිය ජනතාව ටිමි වී නොමැති බවයි වාර්තා වන්නේ. අඩු කළා නැහැ ඉතින් අපි හැමදාම ගන්නේ ওই ගානමනේ. වෙන්ද ගානම තමයි ගතේ රුපියල් 40. අඩු කළා නැහැ. ගාස්තු අඩු කරා අදීතන්. අඩු කෙරුවා තාම කොළේ හම්බුන්නේ නැහැ. කොළේ වුණේ නැහැ පිටුම. නේද? අද දුවන්නේ. දුවනවා ඉතින් පරණ ගානම වලට නැහැ දුවන්නේ. එක ගාන අඩු නැහැ. ඉතින් මේ මිනිස්සු රුපියල් 2ක් ඉතුරු දෙන්න විදියක් නැහැනේ කොහමද? 25ක්වත් එන්න ඕනේ එහෙමනම්. මහා බැංකුව පෞද්ගලික බස් රථවලට මාරු කාසි රුපියල් 1000ක්වත් දෛනිකව ලැබෙන්න සලස්වන්න ඕනේ. එහෙම නැත්නම් මේ තියෙන ගාස්තු වහම රවුම් ගණනකට ගේන්න ඕනේ. කොන්දොස්තර මහත්තයා රුපියල් 30 දුන්නාම රුපියල් 2කේ ඉතුරුව දිය යුතුමයි. එහෙම නැත්තම් මගියා අපි මහදැනගෙන තිල්ලා සිටිනවා හැකිතා දුරට මාරු සල්ලි ඒ අවශ්‍ය ගාස්තුවම අරන් යන්න කියලා.